ඇත්තෙන්ම මමාද තමුන්න්නාන්සලා මෙතැට කැඳෙවවේ. අපේ රටේ විතරක්න මේ මුුණු ලෝකයේ පුරාම ලොකු ව්‍යසනයකට මූුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මේ කොරෝණ කියන වෛරසය නිසා. මුළු මහත් ලෝකවාසීන්ටම මූුණ දෙන්න සිද්වෙලා තියෙන ප්‍රශ්නයක් නිසා. මම මගේ පරම්පරාවේ. මුතුන් මිත්තන් සොයාගත්ත අෞෂ දෙයක් පිළිබඳ තමුන් වන්සෙලා දැනුවත් කරන්න. එමකක් ද කියනවනං පෞරානික පුස්පොල පුස් කොපොතකින් එන. අවෂද වට්ෝරුවකින් නිර්මාණය කරන ලද. මේ දීර්ගායු කියන ඇතෙන්ම මේක අෞෂ දෙයක් කියලා කියීනවට වඩා ඇතිම සප්ලිමන් ෆුඩ් එකක් කිව්වොත් නිවැරදිී. මකද අපේ මානවයගේ සරීරයේ වාතය පිත සෙම ආශ්‍රීතව හටගන්නාව සංපූලතාවයක් හේතුවෙන් ඇතිවෙන ප්‍රෝගී තත්ත්වයන් නිසා තමා මිනිස් සිරුවන රෝගීක් බවට පත්වයනි. මේ සප්ලිමන්් එකෙන් ලොකු දෙයක් අපට කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ කොරෝණ වෛරසයට බලපාන රෝගවාහකයන්. වෛරසය සහ මුලින්ම ශරීරයෙන් දවස් තුනකින් නිට්ටාවටම අයිංකරලා සරීරයේ නිරෝගී. තබාගන්නත් සරීරය තුළ ස්වභාවික ප්‍රතිශක්තිකන ශක්තිය වැඩිකරන ගමන් රීරය නිරෝගි ආරක්ෂාරගන්නත් පුළුවන්. ඇතම මේ අෞෂදය දැනට ලංකාවේ බොහෝමයක්. අපේ වෛසක වැඩිහිටි අය පීඩාවට පත්වෙලා තියෙන බෝ නොවන රෝගෝලින් මේ බෝ නෝන රෝගෝලිින් නාරක්ෂා වෙන්නනම් ඔුන්ගේ සරීරය තුළ ස්භාවික ප්‍රතිශක්තිකන ශක්තිය හල ගුණාත්ම තත්වයක තියෙන්න්න ඕන. මේ ශරීරයේ ස්භාවික ප්‍රතිශක්ති කරන හීන වෙනකොට. මේ වෛරසය මිනිස් සර සරීරයට ඇතුල්ලෙලා ස්වාසනාල හර සොසන පද්ධතිය හර සරීරයට ඇතුල්ලලා නිියවමෝනිිය තත්ත්යකට ඇවිල්ල ජීවිත හානි වෙනවා. දැං වයස් බේදයකින් තොරව ලෝකය පුරා මිනිසුන්ට ජීවිතක්ෂයට පත්වයෙන් සිද්ධ වෙලා තියෙනවා. තින් මම කැමති. මම ඉතාම ආඩම්බරයෙන් කියන මගේ මුත්තා දෙදාස් තුනේ ජූලි මාසය අටවෙනිද සිලුමින පත්තරයට ප්‍රකාශයක් කරනවා දෙදාස් විස්සේ. වසංගත වෛර ස්තත්ත්වයකින් ලෝකයේ පුරා මිලියන ගානක් ජීවිතක්ෂට පත්වෙනවා. ඒ වෛරසය කාණ්ඩ තුනකට ප්‍රතිදියුණු වෙලායිනවා. ප්‍රතිදියුණ වෙලා එන වරසේට නියමාකාර බෙහෙත මෙන්න මේකයි කියලා. ඇතර මට හරි ආඩම්බරයි ඒ පරම්පරාව පුරුකක් වෙලා ජාතික මෙහෙවරක්. ඉටු කරන්න මට හැකියාව ලැබීම ගැන. මේ වනවිටත් දෙදා ශවිශ්‍යය නොහැම්බර් මාසිඉඳදලා. මිලියන ගානක් මගේ රටේ පුරොවැසියන්. මම අප්‍රසිද්ධව සුවපත් කරලා තියෙනවා. හේතුව මට මේ අෞෂදැ නිසා ප්‍රසිද්ධියකට පත්වෙන්ඩවත් මහ පරිමාන මුදල්ලිපීමකටයන්නුවත් අවශ්‍යතාවයක් නොතිබුණු නිසා. මම මේ මාධ්‍ය ඉස්සරහට ආවෙනෑ. නමුත් මම දැන් දකිනවා. අපේ රටේ සියලුම පක්ෂ බේදයකින් ආගම් බේයකින් තොරව සියලු දෙනා. තමන්ගේ ජීවිතය රැකගන්න උත්තරයක් හොයෙන අවස්ථාවේ. අපේ පරම්පරාවේ ඉදිරිපත්වීමකින් අසරයෙන පුද්ගලයන්ට පිහිට එවෙ ඔවුන් රැගෙන තියෙනවා. මටත් එවැනිම කාර්භාරයකට උර දෙන්න ලැබීම මේ අෞෂදය හරහා මමත් මගමේල් රටවාසිනුත් ලෝකවාසිිනුත් වාසනාවන්ත වෙලා තියෙන. කවු හෝ කෙනෙක් මට අවස්ථාව ලබා දෙෙනවනම්. කොවි් පොකුරක් මට බාර දෙෙනවනම් දින තුනක් වැනි කෙටි කාලයකින්. නිට්ටාවටම මිනිස් ශරීරය තුළින් මේ කොරෝණ කියන වෛදස ශරීරයෙන් පිටමං කරන්න මේ වෞෂදයෙන් හැකියාවම පෙන්න්නවා. දැනටත් විස්මිත හාස්කං පෙන්නලා තියෙන මේ අවෂදේ. ඇත්තටම කිසි අදුෂමාන බලවේගයක් හෝ දෙවි කෙනෙක් ලබා දුන්න දෙයක්නම අපේ හැම්මක් කෙනෙකු ගෙම ගෙදරේ කුස්සයේ තියෙන කුළුබඩු වර්ග දහයකින් තමයි මේ අවෂදය නිර්මාණය කරන්න. කෙනෙකුට අහන්න පුළුවන්. මේ අවෂදය තුළින් අතුරු ආබාධ තියනොදගෙනලා මානවයා උපතේ සිට මරණය දක්වා. ආහාරයට ගන්න වෑන්ජන රස කරන්න ආහාරයට යොදන කොළ බඩු දහය ඇත්තටම අතුර ආබාධ දෙනවනම් අපි ඉපදිලා වුරුද්ද දෙකක් ැනට මැරෙන් නොට. නමුත් තව කෙනෙකොට ප්‍රශ්නයක් තියන පුළුවන් මේ අෞෂදය ආයුරද සභාව අනුමැතිය තියෙනොද කියලා. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් මම දෙන උත්තරේ තමයි. අපි උපන්දායින්දල මේ ආහාරයට ගන්න මේ කුළු බඩුවල අෞෂධ නයාම ධකාරි හරි අයුරධ සභාව හරි අනුමතිය ගන්නවන කවදාවත් අපිට ආහාර රසකාරක වෑන්ජන හදාගන්න වෙන්නේෙ නෑ. හේතුව. අපි දැනුවත් හෝ නොදැනුවත් මේ අෞෂධ අපි පාවිච්චි කරනවා. මේ අෞෂදය තියෙන වෙනස තමයි. නියම මාත්‍රාවකට ක්‍රමවේදයකට පිළිවෙතකට නිවැරදිව සංයෝග කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයයි මේ වෛරසය මිනිස් සරීරයෙන් ඉවත් කරන්න හැකිියාව ලැබෙන. එතින් මම ඔබ තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටින්නේ. ජාතික මෙහෙවරක් මුර දේවතාවගේ තමුන්නාන්සලා හැම තැනකම විද්‍යුත් මුද්‍රිත මාධ්‍යන් දැනුවත් කන්න ඔබ තමුන්න්නාන්සෙලා. අෞෂදය පිළිබඳ මේ සප්ලිමන් ෆුට් එක පිළිබඳ. ජනතාව දැනුවත් කරන වනම් ඇත්තටම ලොකුප පිනක්. ඒක මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම නම් මේ අසරණ වෙලා ඉන්න. අපේ අයට ලොකු පිටුහාලක් වෙනවා සුභ පනි විඩයක්ක් වෙනවා. මේ අෞෂදය තුළින් ලොකු අස්ව ඇසිල්ලක් ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මම කැමති මගේ මුත්තා විසින්. දෙදාස් තුනේ ජූලි මාසය අටවෙනිද පත්තරයට ඉදිරිපත් කරපු. එම දැන්වීම උනත් තමුුණාසරට ලබා දෙන්න මේ දෙදා විස්සේ ඇතියෙන වෛර තත්ත්වය නිසා ලෝකයේ පුරා මිලියන ගානක් ජීවිතක්ෂයට පත්වෙනවා මේ වෛරසේ පාලනය කරන්න පුළුවන් අෞෂදය සෑම කෙනෙකුගම ගෙදර කුස්සියේ. යනවා කියන පනනිුේ මගේ මුත්තා දීලා යෙන නොත් මේ වෂසදේ නිර්මාණය කරගන්ඩ අවශ්‍ය වෛද්‍ය දැනුම සහ ක්‍රමය පත්තරේ සඳහන් වෙලා නෑ ඒක වෛ්‍ය පරම්පරාවේ රහසක් හැටියට මම විසින් ඒ මුත්තා නිර්මාණය කරන ලද අෞෂධය පිළිබඳ එදා ඒ පත්තරේ සටහන් කරපු කොටස මට පුළුවන් ඉදිරිපත් කරන්න. දෙදස් තුනේ ජලිමා ජූලිමාසේ අටවෙනිද. වසර දෙදාස් විස්සේදිී මිලියනයක් මරුතුරලට. මේ වෛරසය නිත්තාවටම මේ අපේ රට තුරංකරන්න ජාතියක් වශයෙන් එකවගේ නැගී සිටියොත්. පක්ෂ බේදයකින් තොරව අපට මේක නිවරදි උත්තරයක් ලබාන්න පුළුවන්. මස්සකටත් වඩා අඩු කෙටි කාලයකින් මේ ගැටලුවට ජාතියක් වශයෙන් සාර්ථකව අපට මුණ දෙන්න පුළුවන්. මේ අවෂදය. ගොමනා කරන කවුරු හෝ පුද්ගලයක් ඉන්නවනම්. මගේ දුරකතනේ මම ලබා දෙන්නම් බින්දුවයි හැත්ත හතයි දෙයි දෙසිය හතයි තුන්සිය හත. බිදුුවයි හැත්ත හතයි දෙයි දෙසිය හතයි තුන්සිය හත. තව දුරකත නංකයක් දෙන්නම් බින්දුවයි හතේ තුනයි දෙසිය දසයයි දෙසිය හැත්ත එක. දනිමුපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය